कक्षयो निफानम् द्वेखयो निफानम् मोहक्षयो අශරිමොත්තු ශාන්තිනායක සම්මා සම්බුදුපාණන් වහන්සේ ගජානන්ත ගුණ මහිමය පරමුත්තර ඒතර ස්ශ්‍රේ සද්ධර්මය අනන්ත ගුණ මහිමය අනුත්තරු ආර්යම හා සංගරත්නය අනන්ත ගුණ මහිමය සිහිපත් කරගෙන අපි මේ ඉල්පුන් පොහොය දවස සෙඳෑ බාගේ මේ සදහම් මණ්ඩ පේට ප්‍රවිශ්ට වෙනෝ දැ මෙතැම් පටන්තියෙන්නේෙ බන ඇසීමක් වෙන වැඩක් නෙවෙයි සද්ධම්මෝ පරමු දුල්ල බෝ ඔය කියන වචනී දැන් අන්නේ එකතමයි අපේ තියෙන ප්‍රශ්නේඒගැන බුද්ධ වචන අපිට ඇහුනට අපි වචන ගැන හිතන්නේ සද්ධම්මෝ පරමු දුල්ලබෝ කියන වචනය කොච්චර කාලෙකින්ද ලහනවාද මොකදද කියන්න හිතල බැලුවද මේ ලෝකෙ තියන ඕනම දෙයක් දු සුල බයි දුලබදවළු සුලබ දේවල් තියෙනවා දුලබ දේවල් තියෙනවා පරමු දුල්ලබ දේවල් තියනවා ඉතාම සුලබ දේවළුත් තියෙනවා කිය කියන පුළ ඉතාම සුලබ දේවල් තියෙනවා සුලබ දේවල් තියනවා දුලබ දේවල් තියනවා පරමු දුර්ලබ දේවල් තියනවා දැන් කළුගල්ගත්තොත් සුලබයි වැලිගත්තොත් ඉතා සුලබයි මැනික්ගත්තොත් දුර්ලබයි දියමන්තිකත්තොත් පරමු දුරල් ලබයි කියලා කියන්න පුළ මමුකොත් දියමාන්තිවලට වඩා මානිිකයක් නෑ. එම ලෝකෙ සැපගත්තහාම පාරම දුදුල්ලබ සැපයක් තියෙනවා නිර්වාන් ශාන්තිය කියලා ඒනම් ඒ ඒ සැපේ උදාකර දෙන ධර්මයක් තිබෙනවා පරමු දුර්ල්ලබ ධර්මයන් ඒ ධර්මය හැමෝටම මෙහින් නෑ. දැන් දියමාන්ති හැමෝටම ලැබෙන්නේ දිය මාන්ති ලබන්න එහෙමන එත මේ වගේ මහා මානිකයක් ලබන්න මහා වස්තුවක් ලබන්න මහා පම් අහිම ඇත්තිය හිඳුව. එනං නිරායාසයම්ම ලැබිෙනම්. දියමාන්ති. එනම් දියමාන්ති කියනෙ මුුණ වද මේ ලෝක විෂයේ තියෙන යම්කිසි මිලක් පනවන්න පුළුවන් වූ වස්තුවාක්. එනං ලෝක විෂයේ මනුෂ්‍යෝ මනුෂ්‍යයෝ දියමන්ති සවයනවා පරමු හුල්ලබ වස්තුවක් හැටියට . සඳහා නොෙක්දවේශණ කරනවා අරි කැමතිය කවුරුත්. මහසෑයි හයිකල්ලතිචිච්ච දියමාන්ති හරි ගලවන්ගේයා කියලා කියන ඇත්තද බරුදුග කියලා පිදන්නන්නේෑ හෙමත්ති කියෙන්. දියමන්තිවලට ඒ තරං ආසයි මහසෑයි ප්‍රතේ පලන්දල තිබුණත් තරයන්න හිතෙනවා ඊටත් වඩා මහා මානී ලැවිලහිල වූ එකමානිකයක් නේ මානික තුනක්. ප්‍රවිධූ මානිකයක් තෙරුවන් ත්‍රිවිධරාත්නය බුද්ධධම්ම සංහ එවතුම් වූ ත්‍රිවිධරත්මය වටිනාකම්ම මිල කළ නොහැකි එනං මේ ලෝකයේ ලෝක සම්මත යමෙක් දියමන්තියක් ලැබුණුොත්ොහො හාම ප හොසත එක් වෙනවා. ඒනං දියමන්තවට අලගු දියමන්තිවලින් අලගු තියන්නත් බැරි. අසිරිමත් වූ බුද්ධදාම්ම සංඝයන ත්‍රවිධරත්නය වටිනාකම කාටද තක්සරු කරන්න පුළුවන් තක්සරු කරන්න බෑ හමිල මානිික්‍යතුන එනම් එබදු මානික්ක ලැබෙන මනුෂය ගැන ඔබොට මොක දහිත. අර ලෝක සම්මතේ ම හා වටිනවා කියල්ල කියන දියමාන්තියක් හ දියමන්ති හම්බුවේ නර සක්‍රටති රජ්ජරු අච්චර පොහොසතෙක් නම් ත්‍රිවිද රත්නය නම්ම නැත්ත බද්ධම්ම සංගය තුමූ ්‍රවිධරත්ඥනය නම්ම මානික්‍ය ලබන මනුෂ්‍ය දෙව බ්‍රහ්මය ගැන මේ ලෝකයේ මේ විශ්වේ සත්‍යයෝ ගැන මොකද හිතෙන් එතන පොහෝසත්ම පිරිස මේ විශ්වී. ඒහා සමාන පොහොසතුන් මේ විශ්වේම නෑ නමුත් මෝඩ තකතීරු ජනයා පොහොසත්කම බලන්න ඇස් දෙකින් නිසා ඕන හොරෙට්ට පුලුවන් පොහොස දෙක් කියලා රවට්ටඩ කසේ සිට පාදාන්තය දක්වා රත්තරං ආබරණුවලින් සැරසිලා. න්න එෙම ඇ අපි පහොසත්කම දකින්නේ පිනන්ඩයන්නේ ත්‍රිවිදරත්නය නම්වූ මානක්‍ය ලැිච් මනු්‍යයෝ දෙවිය ්‍රක්මෝ කියන්නේ මුණතරම් පහසතුන්ද උන්තමයි විශ්වය පරම සැපතුදා කරගන්න පුළුවන්කමතින් එනගේ උතුම් වූ ත්‍රිවිදරත්නය පිහිට ලැබිච්ච මනුස්්‍යය හැටියට ඒ ආන්ත වශයම මේ අත්භාවේදී ඉහළම පළ ප්‍රෝජනය ලබාගණ්ඩෝනු මොකද ඒතරම් පොහසත්කමක් ලැිනෑකාටවත් ිශ්ව නම් පොහොසත් ජාතියක්වෙෙන් ඕන ඒ එකයි පහසත් ජාතියක්කෙන් නැටුව මේ සල්ලිබාගෙන් පොහොසත් කියන ක නේබේ සල්ලිබාගෙන් පොහසත් එන්න කාටත් පුළුවන් නමුත් ගුණධර්මවලින් පොහොසත් එන්න බෑ කෙනෙට ලේසි එකට අවබෝධය වුන් එනම් අන්නේ ගුණධර්මයන්ගෙන් පොහොසත් ඥානයෙන් පොහොසත් හැම අතීම පහොසත් උතුම් මනුස්ස ජාතියක් තමයි මේ රටේ මේ ධර්මත්දී පෙරවැ පෙර වාසේ කළේ ඒක නිසා ඒ උතුම් මනුෂ්‍යයන් වාසයකරපු භූමියක ඉඳගෙනයි අපි මේ ධර්මය දේශනා කරන්න. පෙර ශුද්ධවන්තය වාසේකරපු සුද්වන්තයන්ගේ පාපහසින් පිරිසිදු වෙච්ච. භූමියකයි අපි මේ ඉන්නේ ශුද්ධ භූමිය. ශුද්ධ භූම ඉඳගෙනයි මේ ධර්මය දේශනා කරන්න මේ ධර්මයට මනාකොට කන්ඩන්නට ඕන එතකොටයි අවබෝධය ලැබේ නේ නිසා අද මේ ඉල්පුන් පොහොේ දවසේ සියලුම් පින්වතුන් මේ තාක්ෂණක මාධ්‍යෝසය වගේ අපේ ආරම් වූමේ රැස්සල ඉන්නම මේ පින්වත් පිරිස වගේම තාක්ෂණික මාධ්‍යෝසයත් නොයෙක් දෙනා මේ අවස්ථාවට සහසම්බන්ධ වෙලා මේ ධර්මයට කන්දයන්නයට දැම් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉවා හමනං මං නැවතත් ඔපෙන් ඉල්ලා හිටිනවා එකඩ අයි අවශ්‍ය නිශ්ශබ්දෝ මේ ධර්මයට කන්දන්න පරමු දුර්ලබ සම්බුද්ධ ධර්මය ඇහෙන්නේ පර දුල්ල බයි කියන වචන අපි හිතල බැලුවෙනෑඒ මං කියන් හැදුවී සල්ලා ඉතල බලන්නේෑ ගැන පරමුදුරල්ල බයි කියන්නේ අර මානයකයන් අතරින් දියමන්තී පරමුදුරල්ල බයිනං ඊට දඩා අති පරමුදුල්ල බයි්‍රී සද්ධර්මය එනිසා ඒ මහා පුුණ්්‍යවන්ත මනුෂය හැටියට මේ අමමාධර්මයට මකුට අදදින්නන වන තකොට යවබෝධ වෙන සල්ලන් වවේ බුදමකන් එකන් ආවටගයාට කන්දීලා අහාසක් වැඩර් රාජ්‍යකාරම ඇද්දේ අර සින්දුවහනෝ වගේ බනහල් හරිියන්නේ. සාවධානව ඉතා වූමනාවෙන් බනහන්්ඩුවන් ඉතා වූමනාවෙන් ඉතාම වමනාවෙන් ඉතාම වුවමනාවෙන් බණහ්ඩුවනු. නැතුවනිකම් මේ අර ලාහෙකයන්න අ ලාහෙට ගෙම්බ එකතු කරනවාගේ යන්නේ මෝඩ ගොවියෙක් ගෙම්බ එකතු කරන්න කියල හිතාගැන කම්මතේ කුරුණිය තියාගෙන බලාගෙන හිටිය ගෙම්බොඩි කැවිල්ල මේකට වැටයි කියලා. අන්න එහෙම ඒ මෝඩ ගොවිය වගේ බණහල හරිියන්නේ ගැන උන්න ඔය ඇහෙ එකක් තේරුම් ගන්න කියල ඕන හත් පිල වූුවක් එකයි කියලා චැනල් එක කාරෝකකාර්කව යනකොට ඇහුුණ පින්වතුනි කියල වචනයක් යන්තන් නවත්තගත්තා රේඩිය එක දාගනහගෙන කියිය. ඔහුම් බනහල තේරුම්මන්නේ කොහේදයන්නි මල්්‍ය පොළල්ුවක් එතමයි එතකොට ඇතින්. බණහනවා කියන එක විධිමත් ක්‍රියාවලයක් කල්්‍ය අනමිත්‍රයන් ඇැසුරු කරමින්. සත්‍ය ධර්මයයි හැඟෙන හැඟෙන. ඒ අමා ධර්මයට පුද්ගල අධ්‍යාබලන්ට එපා භික්ෂුව දිහාාබල නිපා ධර්මයට කන් දෙන්න. භික්‍ෂුව කවුරු නත් එකයි. භික්ෂුව ගැන වන්නනා කළ පලක් නෑ අනබෙරකාරය ගැන වන්නනා කළ වැඩක් නෑ රජරුවන් ගේ නියෝගෑයි වැගත්. එනිස්සා සම්මා සම්බුධපියාන්ාසි දේශනා කරන ධර්මයට කන්දයනටෝ නෙහනම් අදත් මේ සැඳෑ භාග අපි යමා ධර්මයේ දේශනා කරන්නට ඇමි සූදානම් වෙන්නේ. එහෙනම් මනකොට ධර්මයට කන්දනවාකගේ දිිෂ්ඨාන යුක්තව තන් සුනාත සාදුකක් මනසිකරෝත, ය අදිෂ්ටාන දරගෙන කවුරුත් හඩනගා සාධ කාරයක් පවත්තමවා.